කේෂා විතානක මන්තුමා ඒක තමයි අර උත්තර දුන්නේ. ඔබතුමාගේ ඔබතුමාගේ දෙකක් නෑ හතරක් ඇහුව ප්‍රශ්න. කේෂා විතානගේ ඇබ්සන්. අශෝක අබේසිංහ මැතිතුමා හරි. ඔබතුමාට කාලය නාස්ති කරන්න ඉඩ දෙන්න බෑ සභාව. හැමදාම ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඔබතුමා ප්‍රශ්න හතරක් ඇහුව බව මම බලාගෙන හිටියා. ඔබතුමා ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්නයට අදාළ නැති ප්‍රශ්නත් ඇහුවා. එද කරුණාකර ඉඳගන්න අබේසිංහ මන්ත්‍රීතුමා කතා කරන්න. අබේසිංහ මන්ත්‍රීතුමා මම අහනවා. ප්‍රවාහන ඇමතුමා උත්තර දෙන්න. ප්‍රවාහන ඇමතුමා මේ ලෝකේ ඉන්නවද මන් දන්නේ. කරු කතානායකතුමනි, එතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නෙට මම වෙලාව ගත වෙන නිසා පළවෙනි කොටසට උත්තරේ කැලණි දුම්රිය මාර්ගය නවීකරණ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදු කර තිබෙන කාර්යයන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස විදුලිකරණය සඳහා ද්විත්ව දුම්රිය මාර්ගයන් ලෙස රතගාල් පහසුකම් සහිත නවීන දුම්රිය ස්ථාන හා නව සංඥා පද්ධතියක් සමග මාලිකාවත්ත සිට මාලපනල දක්වා කොටස ගුවන්ගත මාර්ගයන් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන ශක්්‍යතා අධ්‍යයනය සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් ඇස්තමේන්තු හා ලංසු ලේඛන ඉදිරිපත් කර ඇත. තවද මෙම කොටසේ යෝජ්‍ය සංවර්ධන කටයුතු සඳහා පරිසරික බලපෑම් මැගීම සඳහා EIA රිපෝට් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම පාදුක්ක සිට අවිස්සාවෙල්ල දක්වා කොටස විදුලිකරණය කරන ලද තනි මාර්ගය ලෙස සංවර්ධනය සඳහා වන මාර්ගස්ථයට අදාළ සැලසුම් සකස් කර ඇත. මෙයින් පළමු අදියර ලෙස මරදාන සිට පාදුක්ක දක්වා කොටස විදුලිකරණය කරන ලද ද්විත්ව දුම්රිය මාර්ගය ලෙස නවීන නැවතුම් පොළවල් සමගින් එක්වර වාහන 100ක් නැවැත්වීමේ පහසුකම් සහිත නව සංඥා පද්ධතියක්ද සමග ඉඳිකිරීමටත් කාර්ය බහුල වේලාවන් නිදී මැදිරි 12ක් සහිත දුම්රිය විනාඩි 7කට වරක් ධාවනය සඳහා සැලසුම් සකස් කර තිබුණි. මෙහිදී දුම්රිය හරස් මාර්ග 56කින් හා දුම්රිය මාර්ගයට සමාන්තර මාර්ග 10කින් සමන්විත මරදාන සිට මහකුඹුර දක්වා කොටස ගුවන්ගත මාර්ගයක් ලෙස ඉඳිකිරීමටත් යෝජනා විය. මෙම දුම්රිය හරස් මාර්ග 56න් 22ක් සඳහාම දුම්රිය මහපොළොව මතින් ඉඳිකරන්නේ නම් ගුවන්පාලං ඉඳිකළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියගේ නිර්දේශය වී තිබුණි. ඒ අනුව දුම්රිය මාර්ගයේ ඉඳිකිරීමෙන් පසු නගරයේ වාහන තදබදය වැළැක්වීම සඳහා මීටර් 3ක් ඉහළින් ඉඳිකළ පසු එහි පහළ කොටස ආදායම් උත්පාදනය සඳහා යොදා ගැනීමත් යන කරුණු සලකා බලා මෙම කොටස ගුවන්ගතව ඉඳිවිය යුතු බව විදේශීය හා දේශීය විද්‍යුතුම් 50කින් පමණ සමන්විත උපදේශක සමාගම් යෝජනා විය. වියදම් ඇස්තමේන්තු සැස්වීමේදී මෙම කොටස ගුවන්ගතව ඉඳිකිරීමට පොළොව මතින් ඉඳිකරනවට වඩා ලාභදායක බව සනාත විය. නමුත් 2025/13 දින අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන සංදේශය මගින් කමිටුවක් පත් කළා. මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් සභාපති, ආචාර්ය DS ජයවීර සමාජික, ජානක කුරුකුරු සූරිය සමාජික කමිටු හමුවේ දුම්රිය මාර්ගය මරදාන සිට මහදුමුණ දක්වා ගුවන්ගත මාර්ගයක් ලෙස ඉඳිකිරීමේ යෝජනාව දැඩි ලෙස විවේචනයට ලක්වී මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් වෙත අමතන ලිපිය මම සභාගත කරනවා. එමනුම එක වශයෙන් මෙහිදී යෝජනාව වූයේ මෙම කොටස පොළොව මතින් ඉඳිකරන ලෙසයි. මේ සම්බන්ධයෙන් 2022/07/05 දින රැස් වූ කෝප් කමිටු නිර්දේශ කර ඇත්තේ මෙලෙස විදේශා දේශීය සැදුන්ලත් උපදේශකයන් මගින් කරන ලද සැලසුම ඇගීම ලක්කිරීමට තරම් කමිටුව සදු සුදුසුකම් සොයා බලන ලෙසයි. කෝප් කමිටුවේ නිර්දේශ ඇමුණුම දෙක වශයෙන් මං ඉදිරිපත් කරනවා, සභාගත කරනවා. තවද මෙම සැලසුම් සකස් කිරීමේ කාර්යයට සමගාමීව සංවර්ධන කටයුතු සඳහා අවශ්‍යද ලබා දීම සඳහා මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ දුම්රිය රක්ෂිත අනවසරයෙන් භාවිත කරන්නන් 1600ක් පමණ ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව ඔවුන් වෙතින් ප්‍රතිලාභ ලබා දී දුම්රිය රක්ෂිතයෙන් ඉවත් කිරීම සිදු කරගෙන යන අතර මේ වන විට හඳුනාගත් අනවසර නිවාසික ඉඳිකිරීම 670ක් සඳහා නිවාස ලබා දීමෙන්ද
වෙනත් ඉඳිකිරීම් 38ක් සඳහා වන්දි ලබා දීමද දුම්රිය රක්ෂිතය අනවසර භාවිතා කරන්නන් ඉවත් කර ඇත. තවද ඉඳිකිරීම් කටයු සඳහා අත්‍යවශ්‍ය වන හෙක්ටයාර් 9.8ක පුද්ගලික ඉඩම් ප්‍රමාණයක් මරදාන සිට නාවින්න දක්වා කොටසේ හෙක්ටයාර් 1.7ක් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් කට්ටි 355ක් හඳුනාගෙන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත අනුව එයින් කට්ටි 347ක් සඳහා දෙවැනි මට්ටමේ ගැසට් නිවේදනය පළ කර ඇති අතර එයින් කට්ටි 287ක් පස්වැනි මට්ටමේ නිවේදනය පළ කර ඇති අතර මේ වන විට ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටවා ඇත. කෙසේ වෙතත් අවසානයේ කැලණිමැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු කිරීමට අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් වෙන්කර තිබුණද මහා භාණ්ඩාගාරයේ විසින් යවන ලද අංක ER ඇලිරක් AB TR ඇලිරක් ජෙන් වොලියුම් 1 2027 දින ලිපියට අදාළව අරමුදල් අහෝසි වූ අතර නැවත අරමුදල් ප්‍රභවයක් හඳුනාගත නොහැකි වීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවිය. පසුව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021/6/10 දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් යොදා ගැනීමෙන් ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය ලැබී ඇත. නමුත් මේ සියලු සැලසුම් ආ ඇස්තමේන්තු 2021/8 දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී ව්‍යාපෘතිය වෙත පැවරී තිබූ කාර්යයන් අවසන් කර ඇත. ඉදිකිරීම් සම්බන්ධයෙන් ව්‍යාපෘතියේ වෙන කාර්යයක් මෙහිදී පැවරී තිබුණේ නැත. ඊළඟට ඔබතුමා අහනවා මෙම ව්‍යාපෘතිය මේ වන විට ප්‍රගතිය 2021/19 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව මෙතෙක් කිසිදු අරමුදල් සපයන ආයතනයක් ඉදිරිපත් වූ බවක් ව්‍යාපෘතිය වශයෙන් දැනුම් දීලා නැහැ. රාජ්‍ය පෞද්ගලික හිමිකාරත්වය යටතේ නවීකරණය කළ යුතු බව 2022/30 දින අතුරු අයවැය කතාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සංවර්ධන කටයුතු සඳහා පුද්ගලිකාංශයේ හවුල්කරුවන් අඳුනා ගැනීමට උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිදු උත්සාහයක් මෙතෙක් සාර්ථක වෙලා නැහැ. කෙසේ වෙතත් මරදාන සිට පාදුක දක්වා කොටසේ ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන හඳුනාගත් බලපෑම් ලාභීන් 1600 නිවසියන් 670ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගත් නිවාසවල නැවත පදිංචි කර ඔවුන් භාවිතා කළ ඉඳිකිරීම් ඉවත් කර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල කරමින් පවතිනවා. ඉදිරි බලපෑමෙන් නිවසියම් 574ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. සමහර නිවාස ඉදිබෙමින් පවතිනවා. තවත් නිවාස 120කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් මාලපල්ල ප්‍රදේශයේ ඉදිබෙමින් පවතිනවා. නුදුරෙදී එහි වැඩ අවසන් කරන්න උපදෙස් දීලා තිබෙනවා. ඉහත ව්‍යාපෘති අතරමඟ නතර වී තිබේද මං ඒ සියලු විස්තර ටික ඔබතුමාට දැනුම් දුන්නා. අදාළ වෙන වැදගත් මෙතෙක් හෙළිදරව් නොවුන ලියකිවිලි රාශියක් තිබෙනවා. ඒ ලියවිලි සියල්ල මං පොදු ජනයාගේ යහපත පිණිස සභාගත කරනවා. ඕන කෙනෙකුට උපුරා පළ කරන්න පුළුවන්. කොහොමද? ඔව්. ගරු මන්ත්‍රීතුමා විමල් විරුණස්මන්තුමා ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ගරු කතානායකතුමනේ, මේ ගරු ඇමතිතුමා කලබලයේ කියවගෙන යනකොට වෙච්ච දෙයක්ද මන් දන්නේ. අපට ඇහිච්ච විදිය ඒක එහෙමනම් ඒක නිවැරදි විය යුතුයි කියලා මම මේ කියන්නේ. කෝප් කමිටුව කියන එක වෙනුවට කියුනේ ෆෝක් කමිටුව කියලා. ඒකින් දෙක ෆෝක් කමිටුව නෙවෙයි කෝප් කමිටුව බවට වෙනස් කරන්න කියලා ඉල්ලයි. ස්තුතියි. ඇමතිතුමා කියන්නේ. උගත් මිත්‍රතුමා සඳහන් කළ පරිදි වැරද්දක් වුණා නම් ඒ නිවැරදි ලෙස සඳහන් කරා. අගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමත් නියෝජනය කරන ගරු අග්‍රාමාත්‍යමත් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සහ පළාතේ තමා මේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ තියෙන්නේ. එතුමා විශාල දීර්ඝ ප්‍රකාශයක් කළා 2018 සැලැස්ම කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධන සැලැස්ම ගැන තමා කිව්වේ. දැන් ඒක අතරමඟ නතර වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්නවා 1994 ඉඳන් දැන් අවුරුදු 30කට ආසන්නයි ඇමතිවරු වශයෙන්. දිනකට මගින් 20,000ක් ගමන් කරනවා. දුම්රිය 18යි තාම ක්‍රියාත්මක වෙන්නේ. මේ දුම්රිය 18 ක්‍රියාත්මක වෙන මේ ප්‍රදේශයේ අද මේ වන විට පැයට කිලෝමීටර් 26ක තමයි මේ දුම්රිය ගමන් කරන. ඔබතුමා කිව්වා දැන් හැම විනාඩියකටම විනාඩි 4කට දුම්රියක් මේක ගෙනියන්න හදනවා කියලා. හැබැයි මේ තත්ත්වය තුළ මේ ස්ථානයේ දැනටත් මේ කිලෝමීටර් 65 තුළ දුම්රිය හරස් මාර්ග 148ක් තියෙනවා.
කොළඹ පාදුක්ක ඒ අතර විතරක් තියෙන සමහර දුම්රිය මාර්ගවල එක විනාඩියට වාහන 15-16 යන. ඒ මේ තත්ත්වය තුළ ඔබතුමාලා දැන් මේ ADB ලෝන් එක දැන් නතර වෙලා තියෙන ADB ලෝන් එක නතර වෙලා. දැන් එතකොට දැන් අලුතෙන් මේ පාර්ග අර ගුණරුවන් වාර්තාව අනුව මේක නතර කෙරුවා නම් දැන් සාමාන්‍ය තත්ත්වයට හරි පත් කරන්න රජයේ ප්‍රතිපාදන හෝ වෙනත් ප්‍රතිපාදන වලින් මේක පටන් ගන්න අදහසක් තියෙනවද? දැන් ඔබතුමා කියු විදිහට දැන් මේ නිවාස සංකීර්ණයට $160 million හම්බෙලා තියෙනවා. ඒක වෙන ව්‍යාපෘතියකින්. හැබැයි මේ 2023 වසරේ $200 million 200ක් ලැබෙන්න තිබුණා ආසියානු සංහතර බැංකුවෙන් මේ ව්‍යාපෘතියට. ඒකත් දැන් නතර වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලා දැන් ඔබතුමාලා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මේ ජනතාව 20,000ක් දවසට ගමන් කරන මේ දිස්ත්‍රික්කීය මාර්ගය නැවත මේ සාමාන්‍ය අලුත් වැඩියා කරන්න අලුත් වැඩපිළිවෙල මොකද්ද? රාජ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාර ප්‍රතිපාදන තුලින් හෝ. ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමත් මමත් කැලණි මිටියාවතේ මේ දුම්රිය මාර්ගයට තිබෙන උනන්දුව තරම් උනන්දුවක් ඔබතුමාට ඇතිවීම සම්බන්ධයෙන් මම ඇමතුමා කෙටියෙන් උත්තර දෙන්න. මේ නැත්තම් 10 මාසෙ මේ ප්‍රශ්න නතර කරනවා අපි. අපි දන්න සියලු උත්සාහයන් දරලා තියෙනවා. වෙනම රුසියාවට, චීනයට, ඉන්දියාවට සියලු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපි උත්සාහ දරනවා මේ කිලෝමීටර් 60 විදුලි මාර්ගයක් බවට පත් කරගන්න. අග්‍රාමාත්‍යතුමත් මමත් කැබිනට් මණ්ඩල තුනත් ඉන් පිටතත් කටයුතු කරනවා. ඔබතුමාලා දැනගත යුතු සරල පරම සත්‍යය, අපි ගත්ත විදේශ ණයවාරික ගෙවල නැතුව අපිට කිසි කෙනෙක් තඹ සතයක්වත් අලුතෙන් ණයවාරික දෙන්නේ නැහැ. ඒක කරන්න රජයේ මුදල් නැහැ. මම ඔබතුමාට උගත් මන්ත්‍රීවරයෙක් නිසා කියන්න කැමතියි. 2022 ගරු කතානායකතුමනි, මේ රටේ සමස්ත බදු ආදායම බිලියන 1,751යි. ඒකෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ගියා බිලියන 956ක්, විශ්‍රාම වැටුප් ගෙවන්න ගියා 309ක්. වැටුප් පහ විශ්‍රාම වැටුප් ගෙවන්න බදු ආදායමෙන් 74%ක් ගිහිල්ලා තියෙනවා. 1,265ක් රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප් වලට 1,265යි. සහනාධාරවලට ගිහිල්ලා තියෙනවා 506ක්. එතකොට 1,771යි. බදු ආදායම තියෙන්නේ 1,751යි. මේ ලංකා ආණ්ඩුව ගන්න මුළු බදු ආදායමෙන් දරන්න පුළුවන් වියදම් 2ක් විතරයි. වැටුප් පහ විශ්‍රාම වැටුප් සහනාධාර විතරයි. ගරු එමෙතුමා, මේ අවුරුද්දට ණය පොලිය ගෙවන්න තියෙනවා. අනවශ්‍ය විස්තර වලට යන්නේ නැතුව කොහෙන්ද සල්ලි හොයන්නේ? ප්‍රශ්නේ සල්ලි හැමදාම තේරුම් ගන්න. දැන්වත් තේරුම් ගන්න, හැමදාම රට පාලනය කරලා තියෙන්නේ, පාරවල් හදලා තියෙන්නේ, පාලම් හදලා තියෙන්නේ, ඇලිකට් හදලා තියෙන්නේ, වේලි හදලා තියෙන්නේ, සංවර්ධන යෝජනා ක්‍රම කළා තියෙන්නේ. සියල්ල දේශීය විදේශීය වශයෙන් ණය අරන් ගත්ත ණය ගෙවන්නේ නැතුව ජාත්‍යන්තරව පොල්ලක් තියලා මේක විසඳගන්න නැතුව මොකක්වත් කරන්න බෑ කියන එක මේ ගරු සභාවවත් තේරුම් ගන්න. දැන් ඔබතුමා ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. ඒක රටපාලනය කළේ මේ 2020 වෙද්දී අපේ රටේ සමස්ත ණය කෝටි 13 ලක්ෂයයි, දැන් කෝටි 27 ලක්ෂයයි. මේ ටිකරත් කෝටි 14 ලක්ෂයක් කරන් මේවත් කරන්නේ නැද්ද? මේ විදිහට මේ වන විට දැන් මහරගම දක්වා නිවාස අයින් කරන්න වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා මේ ජනාකීන ප්‍රදේශවල. දැන් ඔබතුමාලා ඒ අයින් කරන නිවාස නිවැසියන් සඳහා ලබා දෙන්න වැඩපිළිවෙළ මොකද සකස් කරලා තියෙන්නේ? දැන් නිවාස කොච්චර අයින් කරලා තියෙනවා? නිවාස ප්‍රශ්නයක් නෙවෙයි ඔබතුමා ඇහුවේ. ඒ සඳහා ඔබතුමාලා වැඩපිළිවෙළ මොකද්ද මේ ඉවත් කරන නිවාස? වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා